え හරි දරුවනේ මාව ඇහෙනවද හෙනවාද බලන්න මට කියන්නවස හරි අපි ටික වෙලාවක් බලමු දරුවන්නේ තව කවරවඩ එකතු වෙන්න කියල වෙවක් බලලාපි ලාසික පටන්ගම් හොඳේ මේක තියන්න එක කරන්න

අපි පන්ති පටන්ගම් ෙනම් හරි අයුගෝවන් සුබ සන්ධාවක්කේවා සියලුම දෙනාටම අද එකතු වෙන්නේ අපේ සෞඛ්‍ය පන්තිත් එක්කළයි දැන් අපේ හතවස්සර කලාසික විරලාත් නමයි දම්ම මේ ආපහු ආවේවාලත් එක කලා ජොයින්වෙන්න ඔලත් එක්කලා එකතු වෙන්න හාවසර පාඩම හර පුතාල ඔක්කොම මේ අවුරුද්ද දැනට පහවසරරින්නයි නේදමයින් මංහරි නේද හරි හරි එ මේවෙද්දී ඔයාලට පොට්ටික හම්බවෙලා නෑ කියලා මම හිතනවා හම්බවෙලා නෑන හම්බලා තියෙනවාද හරි හරි සමහරට හම්බෙලා තින සමහට හම්බ වෙලා නැහැ කොමත් මේ ස්කෝලි නිවාට දෙන්න කලින් පුතාලට පොට්ටික හම්බවෙයිද මේදවස්සල ස්කොලවල් වල සමහරස්කොලල පොට්ටික බෙදාගනය නවා ඒක කාරණයයක් ඟ කාරණය මම ඔයාලට මේ පොත්ත දාන්නම් පඩ පෙරක් විදිහයට ම මට මතක විඩි ට පිඩිය් එක කොච්චරක් ලොකුද කියනක ම දන්නේ නැ වන්න පුළුවන් තත්වයක් කියවි සමහර විට එහෙමුණ තේම මම ඔයාලට මේක එවන්න හරිතකොට වලට ගැටලුවක් නැතුව සම්බන්ධ වෙන්න පුළුවන් ඉළඟ කාරණය තමයි දරුවනේ උතලට මේ වෙද්දි මම දැම්ම ියුට් එක ඒකත් අද තමයි ටියවු් එක දැම් එනම් ඊළඟ දවස්සෙ හිඳම් ඔය ටියුට් එක ඔයාලට කලින්ම එවන්නම් පින්ට් එකක් කරගන්න එදවට පුතාලට පුළුවනි ටිය් එක කලින්ම ප්‍රින්් එකක් ඇරගෙන පාඩමට ලැහැස්තිවෙන් එනිසා අදට ගැටලුවක් ඇති කරගන්න එපා අපි අද පාඩමත් එක්ක ඔය අවශ්‍ය කරන කොටස් ටික අපි ලියාගම් පැහැදිලුව ලියාගෙන අපි ඉදිරියටයම් මං පුතාලට අද ඔයාලගේ ග්‍රුප් එකට දාපු එක ආවද දන්නන්නේ නෑමං හිතන්නේ එන්න ඇතිෙෙන ොම හිතනවා එනම් මේ දාපු කිවට් එක මොම දැන් ශයා කරන්න පුතාල හරි ඒ මම එතකොට පුතාලට කරන්න පුළුවන් දෙයක් තියෙනවා ඒ තමයි ඉතනවා ඔබබට ඇති කියලා හරි මේ බලන්න මට කියන දරුවනේ මේක්ස් ක්‍රික ශයාාවෙලාද කියල එක පේනවනේද ඔබට මුොදර බලන්න පුතාල රි මින්මං අපෝෂයා කරන්න දරුවනේ හරි හම එන්න මට නාඩික් දෙන්න දැහරි දැන් හරිද බලන්න මහි තන්න දැන් හරරි කියලා හරිස හරිනේ එම් ඔයාලපතේ හොඳ ආයතනයක් තෝරගෙන තියනවා අයිලනිින් කොලේච්ච එක පාලගේ ඉදිරිගවන සාර්ථක වෙන්න පලට හොන්ද දක්ෂ ගුරුවරු රැසක්වාලට ඉදිරියේද හම්බවේ ඔබගේ විශාන් වලට සියලු විසියන් වුලට එනම් අපි අපේ වැඩේ කරගෙන යාමු ඉස්සර වෙලාම ඊට කලින් මං කතාලට කියන්නම් යවස්සරේ අපට තියෙන පාඩම් ටික මොනවද කියන එක එනම් ඔබට පුතේ හයවසරේ මං පෙළ පොත දැන් චුට්ටක් ඔොට පෙන්නන්නම් මේ තියන තැන් හරි පලවෙනි පාඩම කියන්න පුතේ ඔබට සෞඛ්‍ය විෂයත් එෙක් එපා වෙන පාඩමක්වෙයි සමහර විට එකට හේතුව තමයි මේ පාඩම ඉතාමත්ම ලොකු පාඩම ලොකු අයලාට කොළ හවසරේ දහයවසරේ අයලාට තියන පාඩම හා සමානයි මෙ මේ පාඩම ඇබැයි ඒක පුත අපි රසවත්ව ඉගෙනගම් ඔබට මතක හිටින විදිහට අපි ඉගෙනගෙන වැඩ ටික කරගෙනයම්. එතකට ඔබට තියෙනා පුතේ මෙන්න මේ පලවෙනි පාඩම සුවෙන් සතුතිින් ජීවත්තම කියෙන පාට මංඟවලට චුට්ටක් පෙන්න්නන්නම් න මේ පොත ගත්ත අපි දන්න නෙ කොහොෙන්ද නවතින්නේ කොතනෙ දිවර වෙන්න කිය එනිසා? මෙන්න මේ කියන ස්ුවෙන් සතුතිින් ජීවත්තම කියන ලොකුම ලොකු පාඩම තමයි පලවෙනි වාරමයාලට ඉෙන ගන්න තයෙන් ඉතමතරතා චුට්ටි පාඩම් කොටස් කීපයක් තියෙනවා ඒ ඇරෙන්න්න මෙන මේ ලොකු පාඩම තමයි විශල වශයෙන්ම අපට කරන්න තියෙන් ඒ ලොකු පාඩමය පුතේ අනු කොටස් හතරක් තියනවා ඒ අනුකොටස් හතරෙන් එකක් තමයි මේ කායිකයහ පැවත්ම කියලා කියන්න න මේ විෂය පොඩ්ඩක් හඳන්වා දෙන්න යන්නේෙ දැම් පුදාලට හයවසරේ විෂයන් කරන්න නයන්න අපි ඉලක තමයි මානසික යහපැත්ම කියන්න නකට සමාජය යහපත්ම කියන්නේ අධ්‍යාත්මික හපත්ම කැන මෙන්න මේ කොටස් හතරේ එකතුව තමයි දරුවනේ මෙන්න මේ පාඩම හැදන්නේ එකැන සුවෙන් සතුටින් ජීවත් තිමු කියන පාඩ ැදින්නේ මෙන්න මේ කොටස් හතර එකතුළලා එනම් මෙන මේ කොටස් හතර එකතුවෙන් ඔබට මේ පාඩ මැදිකතිය ඔබට පේන ඇැති ටුවංක හතලි හ දක්වා පිටුවන්ක තිස් නමේ දක්වා මේ පාඩම දිවෙනවා ඉතාමත්ම ලොකු පාඩම ලොය ලොකු ප්‍රදේශයක් මේ පාඩම එනිසා මේක කරගෙනයක් දියග කොටස් කරදි සමහරයට මුලකොටස් අමතක වෙන්නත් පුළුවන් ගද අත්දැකීමෙන් මන් දන්නවා මේක හයවසිර දරු එකකුට තාමත්ම බරවැඩි පාඩම බරවැඩි පාඩම ඇත්තම කතාව බරවැඩිාඩමක් මොකද දෙකොළ අවසරදි කොටස් පවා මේකෙද කතා කවා සමහහිට ඉදිරි අවුරුදුවල දමිවා වෙනස් වෙයි. ඉළඟ එක තමයි අපි බලනාපති නිවැරදි නිවැරදි ඉරියව මගින් පෙනුම වර්ධනය කර ගනිමු කිය පාටම පලවිනිවාරය පාඩමක් විදිහයට කියන්න. එනම් මෙන්න මේ නිවැර දිරියාව මගින් පෙනුම වර්ධනය කර ගනිමු ප විවේකය විනෝදයෙන් ගත කරන්න ක්‍රඩා කරම නොන්න ඒවාගේ පාඩම් ටිකක් අපට තියෙන ට අහන්න එපා මගගේ ඔන්න දෙවිනි පාඩම නැද්ද කෙලා ෝ තියෙන එකපු දේළඟ වාරයට දාළ පාඩ එනම් ඔන්නඔයි කොටස් හතර ඔබට ඉගෙන ගන්නටයි සිදු වෙලා තියෙන් එනම් අද මම ඒ අතර මේ කොටස් හතරින් ඔබට පුතේ පන්තියේදි මම ආරම්භ කරනවා කායික යහප ඇත්ම කියන කොටස් එම් කායික යහප ඇත්ම කියන කොටසිට අදාළවයි ඔන්න මම ඔබට ඒවලා තියෙන ටියුට් එක සම්පාදක කල ියුට් එක සකස් කර තියෙන් ස්ුවෙන් සතුටින් ඉමු කියන පාඩමයිදැන් අද අපි ඔබත් එක්ක ඔබයි මයි දෙන්නම් එකතු වෙලා කරන්න යන්න එම් දුවපුතේ මෙන්න ඒ වෙනුවෙන් මම හදල තියෙන ටවුට් එක ඔබට ත් එක පින්ට් කරගන්න ඇත මුද්‍රණය කරගන්නට පුළුවන් ඒ පලවෙනි කාරණයක අදේ වට් එකක ඉරවෙන්න ැහැයික දවන් එසාට මේ මුදත්‍රණය කරගන්න ල දවසේද ඔබ ඉරි පාඩම් සඳහ සකස් කලපු තියට් එකක්මතට කලින් දන්න බලන්න කුමකාරද පේන්නේ කියලා කියීදන ඉන්න අදමේද හොඩක් ඉන්න අදකට්ටි අතරදනක් කන්න බලන්ට කොඩාගෙන හිමින්න කටි ඉන්නවද කළම අපිවාගේ අන්ඩාගෙන ඉන්න කලකිරිල්ලා ඉන්න නිකම් මොන වන්න ත එ න ඔක්කොම ඉන්න වෙන්න මේවාගේ ඔක්කොම ඉන්නේඉ ඔක්ොමඔට කොම්ම ඉන්නේ සාතුටි කොහමදක හොයාන්න පුළුවෙන් හිනා වෙලා ඉන්නේදන්න සතුට ඉන්නවා කියෙ හොයන්න පුළුව ඔන්න සතුට ඉන්න හිනා වෙලා ඉන්න හිනා වෙලා ඉන්නේඉ සතු ටෙන් ඉන්නවා කියලා කියන්න පුළවා රි என ල කියපක ඇත ඔන්න ඔක්කො னாවෙලා ඉන්න නේද ඔන්න හිனா වෙලා ඉන්න ක්ටිය ඔන්න දත්තහමත් பேනවා හිனா වෙලා ඉන්න என ඔන්න හි වෙලා ඉන්න සතු ට ඉන්නේ සතුටින් හිනා ච්චි පිසක්කන්නවා හැබැයි තව දෙයක් මේ ගොල්ලාගේ තියෙන ඔබතේ පේෙනවද එක හොඳින් බැලුවොත්තවට පේනවා මේ කොල්ල ගාව තව චඩි චූඩි දේවල්ටිකක් තියෙන ොඳට බැලුවොත් තේරේ මන වදේ තියෙන දේවල්හා බෝලයක් තියෙනවා පොඩි ඩම්බෙල් ටිකක් තියෙනවා නේදතිවා ෝල මේගොල්ල මේ දේවල් ඇයි කරන්නක මේදේවල් කරන්න පුතේ අපේ ඇඟ නිරෝගීව නැත්තන් කයන් නිරෝගීව කියයාගන්න එනම් මේගොල්ල මේ දේවල් කරන්නේ කායික යහ පැවැත්ම සඳ හාරාපි කතාගරප ඇඟ නිරෝගීව සිරුර නිරෝගීව තියාගන්න තමයි මේ ගොල්ල මේ දේවල් කරන්න ව්‍යයාම කරන්නේ ක්‍රීඩාවල් නිරත වෙන්න නේද මෙන්න බේදේවල් කරන්න විවිධ වූ ක්‍රියාකාරකම් කරන්න ක්‍රීඩා සම්බන්ධ සරීරී නිරෝගීවතියාගන්න එහෙනම් ඔන්න පුතේ අප සතුටෙන්ජීවත් වෙන්නයි යන්නේ මෙන්න මේ පරිසරයත් එක එනම් කායිකයහවත් එක් හරි එනම් අපි බලමු සෞඛ්‍ය පිළිබඳ සංකල්පය කියන්නේ මොකක්ද කියන එක සෞඛ්‍ය පිළිබඳ සංකල්පය හරි එනම් ඔන්න දරුවනේ චුටි දෙයක් කරන්න වෙනවාඒ තමයි සෞඛ්‍ය පිළිබඳ සංකල්පය කියන මෙන්න මේ අපි පිටපත් කර ගැනීමට අවශ්‍ය වෙනවා හම ලවදව කරන්න පොඩ්ඩක් දරුවට තා මහය වසර්තග හිල්ලනෑ එනිසා අපි මේට චුට්ට පැත්තකින් ලියාගම ඔබ ටවර්් එක මුදරණ කරගන්න වෙලාවක් තිබ නැහැ එක මගේ අත පස්වීමක්කි හිතන්ක අපයාද එම් එනිසා අප ස්සලාපුතේ සෞක පිබන සංකල්පය ගැන අපි ලියන්නට ඕන් එනම් සෞක පිළිබඳ සංකල්පයෙන මෙ මාත්‍ර කවච්ටක පිළියාගම් පතක් ඇරගෙන අපි ලියාගෙන යමු ඉදිරියේදී ඔබවා එක මේ ියවට් එක තුළපුතේ ඉස්තරහට ලාගෙන යම් අපි ඉට අමතට චට පොතක් අපි පාවිච්චි කරම අප විෂය සඳහා ඊට අම තරෝබට මේ වි ියවට් එකක් දවසට හම්බවෙේ ඒ ලැබෙන ටියු් එක දවසට කියන්නේ එකකයකට පාඩමකට නැත්තම් පාඩම් දෙකට ියුට් එක හම්බේ අපි ඒක ලියාගෙන යම් දැන පොත ලිය යම්ෝ කියන්න ඔු පොතක් ඕෝනද ඔ කොතක් ඕෝනි හැබැයි ඒ පොතත්යාගමු ඉදිරි වැඩවලට එක වැඩ කරගෙන යමුහරි එනම් පලමනිකතමයි පුේ සෞ්‍ය පිළිබඳ සංකල්පය රයි හොඳ දරුවවාගේ එනම් හොඳ දරුවවාගේ අපි ලියාගෙන පටන්ග මු චුට්ටා හරි එ පිළියනවා සෞ්‍ය පිළිබඳ සංකල්පය මෙන මොව ලියාගම් අකකට සෞ්‍ය පිළිබඳ සන්කල්පේ සෞ්‍ය පිළිබධ සන්කල්පේ සෞ්‍ය පිළිබන්ධ සන්කල්පේ ස ඔෝපුතේ කියන්නමට ලියගන්න ඩියන්න සාත කර දෙකනහරුවිය කලුවරයිද හරි තාට කලුව රයිනේද හරි මෙම කරමු අපි ලයිට්ටාවට පස් වඩිය එක බලමුපුතේ ීඩෝ ෙකෝඩ්ඩ ෝොකම ලට වෙබ්සයි් එකට ගිහිල්ලා විශෂයට ගිහිල්ලා අදාළ දවස කරපු දේවල් බලාගන්න පුළුව පුතා ඇවත මේක බලන්න කවුට් එකත් ලඟ තියාගෙන පිටපත් කරගෙන යන් කේරුණාද වැඩේ හරි අප විදිට වැඩේ කරගෙන යමු හරි මෙෙන සෞක පිළිබඳ සංකල්පය කියලා ලිය ගත්ත ද හැමු ත් හරි මේකෙති ලොකු පාඩමක් දික පාඩමක් තමයි ඉතිි පා වෙනවාගේවෙේ ඒවුණ ර පාටම කර හරියට කරගත්තොත් මේක හයහ වසර එන්නේ මේ හත අට නමේ දහයේ කොළහ කියන වසරවල් ඔක්කොටම පුතේ බලපාන ඔක්කොටම මේක කරගෙන යන්න ඕනේ පාඩමක් බාට පත් රයි එනම් අපි යනවා සෞඛ්‍යවත් ජීවිතයක් යනු කියන්නේ මොකක්ද කියලා ලියන්ර එම් සෞඛ්‍යවත් ජීවිතයක් යනු ඔන්න දේවිනි කරුණ සෞ්‍යව ී මම ඔයාලත් එක්ම ලියනවා සෞ්‍යවත් ජීවිතයක් ය සෞ්‍යවත් ජීවිතයක් යනු සෞඛ්‍යවත් ජීවිතයක් යන්න නම් ඔන්න අපේ දෙවැනි කොටස හරි හරි නේද ැ සෞඛ්‍යවත් ජීවිතයක් යන්න මම ඔයාලත් එක්කම දැන් ලියගෙන යන්න හොේයි නැතම් මම දන්නවාන පුතාට වේගෙන් ලියන්නත් බැරිවෙයි නද බලාලීමත් බැරිවෙයි එනිසා මංවන්න ඔයාලත් එක්ක එකතු වෙලා ලියාගෙන යන්නම් පුතාලත් එක්කළ ගන සෞඛ්‍යවා ජීවිතයක් යැනු කියෙන එක ගැනයි මම් පුතාලට චුත්තක් ඉන්න ම මගේ පොත ගන්නක ඔන්න මගේ පොත දිහා බල්ලාගෙන ත් යන්න පුළවා ස්තරි. හරි හරි ඇහෙනවනේද තුත්්තක්ඉන්න. දරුව හරි එනම් අපි වැඩේ කරගෙන යමු සෞඛ්‍යවත් ජීවිතයක්ු යනු කියලයි අපි කතා කරේ එහෙම කියලා මම හිතන ර එනම් ලියාගෙන යමු සෞඛ්‍යවත් ජීවිතයක් යනු කියනපතේ මෙන්න මේක ඔයාලා මාර්තික්ක මේකතේරා ලියාගෙන යමු අපි ලිවෝ ඔයාලා නේදත් ජීවිතයක් යනු ලෙඩ රෝග න පලවිනි එක්කනා රෝග ලෙඩ රෝග වලින් රෝගවලින් ලෙඩ රෝගවලින් ලෙදරෝගවලින් හා දු්බලතාගලින් ලෙදරෝගවලින් හා දුබලතා වලින් ඕපතේ ලියගන්න මම මේ වලත් එක් කලාම ලියාගන්න වසයි මේ ලියාගෙන යන්න මඳන්න පුතාට චුත්්ටක්තාම පහවසර නන්නේ අපට අමාරු වෙයි නේදති යන්න මාරුවේෙන යන්න අමාරුවේ එනම් සෞඛ්‍යවත් ජීතයක් යැනු ලෙඩරෝගවලින් හා දුබලතාවලින් වැලකීම පමණක් නොව නබලන් වැලකීම වැකීම පමණක් නොව නබ සෞඛ්‍යවත් ජීවිතයක් යනු ලෙඩරෝගවලින් හා දුබලතාවලින් වැලකීම පමණක් නොව අන්න දුබලතාවලින් ලබීම පමණක් නොව අපට පුතේ අංශ හතරක්තියෙනව සම්පූර්ණ කරගන්න ඕනේ දුබලතාවලින් වැලකිම පමණක් නොව කායික කමාවක් දාන්න මානසිකආ මානසික සමාජ සමාජීය හා කායිකකමාවක් මානසිකකමක් සමාජය හා ආධ්‍යත්මි අ්‍යත්ම අ්‍ය අධ්‍යාත්මික යහා පැවැත්මය ය පැවැත්මේ ආ්‍යාත්මික යහ පැවැත්මේ පර්ණත්වයට ළඟාූණත්වයට ළංඟාවීමයි ඔන්න ඕක තමයි අපි කියන්නේ සෞඛ්‍ය සංකල්පය කියලා. හරි ඔන්න මං ආපහු පුතාලට, ආපහු ඔයා ලට මේටික නොමන් චුට්ටක් මේටික චුට්ටක් ලොක කරන්න හරි ඔන්න බලන්න සෞඛ්‍යවත් ජීවිතයක් යන්න හරි මේක තමයි කියන්නේ සෞ්‍ය පිළිබඳ සන්කල්පය කිය. සෞකි පිළිබඳ සංකල්පය මේක තමයි සෞ්‍ය පිළිබට සංකල්පය කළ කියන්න. අපි ඉගෙන ගන්න කාලේ සෞඛ්‍ය කව ෙඩ රෝගවලින් තොරවීම විතරයි. දුකක් නෑ ලෙඩරෝගන එන සෞ්‍ය සම්පන්නය කළ තමයි කිව්වේ. හැබැයි පුතේ ලෝක සෞඛ්‍ය සවිධානය කියවා මෙන්න මෙහෙම එක. එයාල කියනවා සෞඛ්‍යවත් ජීවිතයක් යනු ලෙඩරෝගවලින් හා දුබලතාාවලින් වැළකම විතරක් නෙමේ ලෙඩ දුක් නැතියක විතරක් නෙමේ කියනවා. ඒ ගොල්ලො කියනවා. ලඩ දුක් නැතිව විතරක් නෙමේ ඒගොල්ලො කියනවා මනවද. කායික මානසික හා අධ්‍යාත්මික ඔන්න වචින හතරක් අහුවෙනොවාලට කායික මානසික සමාජීය හා අධ්‍යාත්මික කියන යහ පැත්මි පූර්ණත්වයට ළඟාවිකනෙ ය කොටස් හතරෙම යුක්ත වෙන්න ඕනු වූ. ලෙඩ තිබ්බට විරකොත් බෑ ලෙඩ දුක් නැතුුණනාට විතරක් බෑ ලඩදුක් නැතුුණනාවය කියලා අපිට සෞඛ්‍යව ජීවිතයක් අත කරනවා කියලා යන්න බෑ. එහෙන ඊට එහා ගිහිල්ලා කායික කය ඇඟ මනස මානසික සමාජී අපි අවට ඉන්න කට්්‍යියත්්‍යයක්ක අධ්‍යාත්මික නේද එකං අපි අධ්‍යාත්මික බණ භාවනා කරගෙන ඉන්න. අන්නවාගේ යහ පැවැත්මේ යහ පැව මේ. ර්ණත්වයට ලඟාවීමට අපි කියනවමකත්ද සෞ්‍ය පිළිබඩ සන්කල්පය කිය සෞ්‍ය පිළිබඳ සන්කල්පය කිය අපි කියනෝ හරි හරි එහෙනම් ඔන්න ඕක තමයි සෞකෙ පිළිපඳ සංකල්පය කියන රයි එනම් තන් චුටි වැඩක් කරම් පුතාලගේ මයික් ි අන්ියට් කරන්න පුළුවන් හැමෝට මයික්ටි අියට් කරලා අපි චුට්ක් කියව කද මේ ෞක සංකල්පය කියන මුකක්පගියික ඉතාමත්ම ලොකු දෙයක් තමයි අමාරී තමයි නමුත් පුතේ අපට පලවෙනීම සංකල්පය හැඩට තමයි මේක පපුතය අපට කරන්න තියෙන් ඉතින් එනිසයි ම එකක තෝර ගත නැත්ත වෙන පාඩමත් හොරගන්න තිබා නමුත් පලවෙනි පානමපට අතා හරින්න බෑ මේක අනිත් තැනුලත් යෙදෙනවා නිසා මේකම කරගෙන යම් නම් මොකක්ද පූර්ණ සෞකි සංකල්පය කලා කිවේ මට කියන්න බලන්න හොද දරුවුවාගේ රයි කො කියමු බලන්න මොකක්ද සෞ්‍යවත් ජීවිතයක් යන මොකක්ද සෞක සංකල්පයකයන්න ම එහෙනවාද ද හරි කෝ බලන්න කියමේ නම් මොකක්ද මේ සෞ්‍යවත් ජීවිතයක් න්න ගලතාලන? ය මානසැ හරියට මහරි මේ වැලකීම විතරන්න මේ පුතේ අපට ඊට වඩා තියෙනවා යහ පැවැත්මවල් හතරක් තියා ගන්න තියවා මොනවද යහ පැත්මල් හතර බලන්නකම්මනත් මා ස යක යහ පැවැත්ම මානසිකය හපවැත්ම සමාජයේ යහපවැත්ම සහ අධ්‍යාත්මික යහපත්ම කියන. ඔන්නයි කරුණු හතරීින් පරිපූර්ණත්තයෙන් නැතමයි කරුණු හතරම තියනට ඕන ලෙඩරෝගයි දුබලතාවලනු වැලකිලා. ඔය හතරත් සම්පූර්ණ වුණොත් විතරයි අප කියන්නේ පූර්ණ සෞඛ්‍යයක් තියෙනවායි කියන. එනම් පූර්ණ සෞඛ්‍යයක් තියනෙන ලෙඩරෝග දුබලතා නැතිකට්ටියයටද එම නැත්තන් ඔය අන්ස හතරම පරිපූර්ණත්වයට ලංවචි කටයද. නැතම් ඔය අන්ස හතරම? ටියයටද පූර්ණන සෞකයක් තියෙන ක බනමට එකන කියන්න උත්තරයක් නැද්ද හරි ත දෙන්න නෑවගේ කවහරි ඔවඔරිර් ඇය ඔක්කොම පරිපූර්ණ වූ කට්ටයට තමයිපති අප කියන්නේ පූර්ණ සෞඛකයක් තියනවලා පූර්ණ සෞඛ්‍ය සංකල්පයක් තියනවා කියලා කියැට එන මං වන්න පහෝ ් එක ෂයාය කරනවා පුතාලට නං ලට ඔන්න කිවුට් එක ක පවු ෂයා කරන්න යන්න ම තකට පුතාට බලන්න පුළුවන් ටවුට් එක ෂයා කරන්න පස්සේ හරි දැක්ම හිතනවා පුතාලට කිවට් එක පේනවා කියලා එම් ඔන්නි සෞඛ්‍ය පිළිඳ සංකල්පය කතා කරා සෞඛ්‍ය පිළිබ බන්ධ සන්කල්පේ යටතය අපි සෞඛ්‍යවත් ජීවිතයක්යන්නේ මොකක්ද කියලා කතා කර යි එනම් මෙන්න තියෙනවා පහලින් චූඩි සටහානාකු හරි එනම් ඔන්න තිෙන සටහන පූර්ණ සෞඛ්‍ය කියලා අංස හතර. මේ බලන්නකොහොඳ ළමයි වගේ හොද ළමයි වගේ බලන්න යි පූර්ණ සෞඛ්‍යය කියලා තියෙනවා ඔන්න අංශ හතරක් කාරණා හතර. එන මෙන්න අර කියපු? අංශ හතරෙන් සමන්විිත ව එකක තමයි පූර්ණ සෞඛ්‍යය කියලා ගැන මේ බලන්නකෝ මේ බලන්නකෝ ඉනම් මොනාද කුත්තේ ඔන්න අපිලියන්න යනවා එක්කනෙක් කවද පලවින එක්කනම් කායික යහ පැවැත්ම ඔන්න පිළියමු කායික යහ පැවැත්ම කියලා ඔන්න පූර්ණ සෞක්‍ය තිය නොන එක්කනෙක් එන අප මේ වගේ චාටි එකක් කදාගම් මේවාගේ රූප සටහනක් කදාගම් දැනට වට් කාවට පස්ස කිව් එකම්පර්ණ කර ගනිින් ඔන්න කායික යහ පැවැත්ම ය පැත් ඔන්න කායික යහ පැවැත්ම කායික යහ පැවැත්ම න ඔන්න එක ඔන්න එක්නෙක් කායික යහ පැවැත්ම ලියනවා නේද සම්පර්ණ කර ගමු අපි කායික යහ පැවැත්ම ඉළඟ එක්කනම් පැවත් කායික යහ පැවැත්න හරි ඔන්න ඉළඟක් කනෑ නවාපුේ කවුද දැන් ඔයාල දන්නා මොවලයන් එයා කවුද මාතක කියමුූ මට කිව්වට කමක් නැහැ මයික අන්මට කරලා මානසික යහ පැවැත්ම වෙරරිගුට හරිම හොඳයි එනා මානසික යහ පැවැත්ම නන්නිත් කරුණු දෙකක් දන්නවා දැන් පූර්ණ සෞ්්‍යය එනම් ඔන්න කායික යහ පැවැත්ම අනිත් එක් කනා තමයි මානසික යහ පැවැත්ම. නම් ඔන්න යහ පැවැත්මවල් දෙකක් කතා කර. කායික යහ පැවැත්ම යා මානසික යහ පැවැත්ම හරි එම් කරුණු දෙකයි තව දෙන්නෙක් ගැන කතා කර හ පැවැත්මවල් මතක්ක දේ යහ පැවැත්මවල් දෙක බලන්න මතකද මතක දේ එයහපැවැත් මල් දෙක හරි මෙන්න එහෙනම් කයිකෙහපැත්මු මානසික එහපපැවැඇත්ම ඔන්න පුතේ ඊළගේ එහපඇත්ම තමයි තුක්න විදින ලනවා සමාජය යහපැත්ම එනම් මෙන්න මෙතනි ලියනවා සමාජයහම කියලා ලියනවා සමාජයහ සජහත්ම සමාජය සනංයිකයහැපත්මලිවාි මානසිකහැලි සමාජයහැපත්මලිවා කාටහරි කියන්න පුළුවන්ද ඇහෙනවද ඔබාන්න කියන්න පුළුවන්ද මාටහ කියන්න බල අබන්න අභ්‍යන්තර නෙමේ දරුවෝ මොකක්ද ආහ කියන්න පුතාට වචල පැටලෙන් නැති කතා හිතප එක හරි මොකක්ද අධ්‍යාත්මික යහ පැවැත් හරි පෙකු අධ්‍යාත්මික යහ පැවැත්ම එෙනම් ඔන්න පූර්ණ සෞඛ්‍ය අංස හතර ලියන්න කීවොත්තේ ම අපෙන් අපට කීවොත්තේම පූර්ණ සෞඛ්‍ය සමන්විත වන අංශ හතර මොනවාද කියලා ලියන්න කීවොත් අධ්‍යාත්මික යහ පැවැත්ම එෙනම් මෙන්න මේ හතර ලියන්නට ඕනි. අපි කලින් කතාකරය පුතේ, පූර්ණ සෞඛ්‍ය කියන සංකල්පය මොකක්ද මේ පූර්ණ සෞඛ්‍ය කියන්න කියලා ෝ සෞඛ්‍ය සංවිධානය. නේද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳ වලා දුන්න එකක් තමයි ඔයාපි කලින් කිව්වේ. අත් මේ පූර්ණ සෞඛ්‍ය කියලා. අනේ පූර්ණ සෞඛ්‍ය සංකල්පය තියන කොටස් හතර තමයි මම මේ වෙනම ගත්ත දැන් දෙවෙනි පාර. නං ඒ කොටස් හතර තමයි මේ තියෙන් අපහ කීවොත්මනවද. කායික යහ පැවැත්ම? මානසික ය පැවැත්ම සමාජය ය පැවැත්ම අධ්‍යාත්මික ය පැත් මේ කියන කොටස් හතර තමයි දරුවනේට හ කායික මානසික සමාජීය සහ අධ්‍යාත්මික යහ පැවැත්ම කියන ඔන්නඔය කොටස් හතර තමයි පූර්ණ සෞඛ්‍යයෙන් යුත් කෙනගේ දකින්න පුළුවන් අංශ හතර වෙන්නේ හරි. දෙවැනි කාරණය අපි යමු ඊළඟ කොටසට මේක සම්පර්ණ කරගත් අද බලන්න ඔො බලන්න අතක් උස්සාන්න සම්පර්ණ කර ගත්තන ප්‍රේ හෑන්් එකත් දාන්න බලන්න සම්පර්ණ කර ගත්ත න කරු හරි ර වෙරිගොඩන් ත ඉවාද බලන්න කරගන්න බැරිවුණු කෙනෙක් හොද දරුවෙක් කොබන් මට දෙන්නා යත්පෙන්නේ හරි සම්පර්ණ කර ගන්න බැරි වුනාද යි ේ රිගෝඩන් රිගෝඩ වැරිගෝඩ් වැරිගො කවි ඉන්න අද බලන් හරි පරිගොඩ හරි දරුවෝ එන අපි යාමු ඉතිරි කොටසට හරි දැහෙනම් ඔන්න උත්සපු අත ඔන්න පාලදාන්න පුළුවන් නේද යි එ ලෝව හෑන්් එකක් දෙන්න බලන් ලොවහැන්් කියන්නේ අත පහල දාන රයි එ ලොව හෑන්් එකක් දෙන්න පුළුවන් යි් ෝකේ හරි එ දැන් අපි යාමු ඉළඟට මොකක්දමි කායිකය හපැහත්ම කියන්නේ ගද මේ කායික යහ පැවැත්ම කියන්න කලා අපි බලන්න යමු තැන් ඔන්න මේ හතර දෙනාගෙන් එක්කනෙක් ගලවලා ගණ්ඩයිමයි යන් මෙන්න ඒන කවද අපි ඉස්සරලම්පුතේ මේට ියුට් එකෙන් කතා කරනවා කායික යහ පැවැත්ම කියනම කක්ද කියන්නේ අපි මෙන්න මෙයාගෙන තමයි කතා කරන්න යන්න මේු කායික යහ පැවැත්ම ගැන එම් කයික යහ පැවැත්ම ගැන තමයි අපි මේටියුට් එක තා කරන්නේ යන්නේහරි ඒන ඔන්න කායික යහපැත්කායික යහපැත්ම කියලා ඔන්න අපකුතේ අල්ලුත්තෙන් මාචුකාවක් ලියනවා අලුත්තෙන් මාචුකාවක් ලනවා ඔන්නකායික යහ පැත්ම එනම්පුතේ ඔන්න ඔය විදිට කායික යහ පැත්ම අපි වෙනම ඔන්න ගත්තා පලවෙනි කොටස විදිහට එනම් ඔන්න කායික යහ පැත්ම කියන්නේ මොකක්ද කිය කනේ දැන් අපට කියන්න වෙනවානේඔය බලන්නක ඒේ දමන් කියම එක දිග පාඩමක් කියලා හරියි දැන් ඔන්නමන් චූඩි ප්‍රශ්නයක්ක හන සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක් වු යහන්න යන් ඒ තමයි දරුවනේ මේ දවස්වල යන මේ දවස්සල පැතිරලා ය රෝගෙමොකක්. පොරාමොර හරිදමා පොයින තගවීම හරි ඒක මොකද වෙලාතිය අලුතෙන් අලුතෙන් අලු අු අලුත් දෙවී ජලුත් දෙවිී අලුත් දෙවී ඇවිල තියෙනවා නා අන්න හරි එතකට පහගන්න ඔන්න දැන් අපිට සමහරු කියනවා මේමේ. වි හැදුනත් නිකන් යාලත් නිකන් දැනෙනයවාගේ කියලා එහම කියලා ඇත් නැද්ද. අයෝ ටන අමාරු උන්නෑ කියලා කියනවා සහර කට්ියට අමාරු වෙනවා අමාරු වෙලා මැලි ලච්්‍යන. එහම හල ඇද්ද අවස්ථා සිදුවම් හ ඒනම් කෝවි නවත්තගන්න පුළුවන් ආකාරක හිපයක්මට කියන්නපු පාඩමට එන්න කල බන්දයි කොහොම අපි නවත්තගන්නේ බරිග වමුණවාදන්න මෙන්න මෙම මෙන්න මෙම මෙන්න මෙ ඇ හරි අපපර විශ්සක්වාත් තත්පර විශසක්වාත් අ දෙක හෝදනයක අන්න හරි තව තවක කිව්වා අපි එන්න එන්නන්න මකද වෙන්නවානිකද වෙන්නනි උකද වෙන්නනයක් අතර තියෙන පරතරය පොච්චරදද මතක නෑේද ලදද මීට න්නටනි එ ඔන්න ඔයවාගේ දේවල්වලින් අපට වලක්වගන්න පුළුවන්නේ හරි එෙනම් රෝග සඳහා බලපාන සාධක ඔ අහගන්න ඔය ඔය කොරෝණ වල කියන කොරුණ කියෙන රෝගෙට බලපාන සාධක අපට පාලනය කරගන්න පුළුවන්ද කො බලන්න මට කියන්න උතරද පුළුවන්ද පාලනය කරගන්න බැරිද පුළුවන් එ පුලන් අපේ හැසිරීම්මින් ද. අපටම පාලනය කරගන්න පුළුවන් එහ. අපි පාලනය කරගෙන අපි පාලනය කර ගත්තොත් අපට කොරන හැදයිද හැදයිද අපට හැදන්නේනෑ අප රෝ අප රෝග හැදිෙන්න්නත් නෑ ම් අප රග හැදින්නත් නෑ කොරොන හැදින්නත් න හෙරම්න්න අපේ කයික යහප ඇත්මවිතේ තියාගන්න පුළුවන්. එහෙන ඔන්න කායික යහප වැත්ම කියන එකට උත්රයක් දෙන්නයි මම දැන් යන්නේ එෙනම් කායික යහ පැවැත්මො බලන්න මෙෙන ලියගත්තද මෙයාාව මට කියන්න කයික යහ පැත්ම කියලා ියාගලා අපි ලියාගමු කායික යහ පැත්ම කියන්නේ මොකක්ද කියන්නේ නම් ඔන්න මමත් ඔයාලත් එක්කම ලියනවා එෙන ඔන්න කායික යහ පැත්ම කියන්නේ මොකක්ද කියලා දැන් අපි ලියන්න අයි යන්නේ හරි න දැන් කියන්නේ කායික යහ පැත් මොකක්ද කියලා ලියන් යි බලන්නකහරි එ ලියමුද මාත්‍ය කලා කායික යහ පැවැත්ම යනුව. බලන්න අපි ලියන්න යන් කායික යහ පැවැත්ම යනුයික යහ පැවැත්ම යනු කලවෙනිියග තමයි රෝගී වඩ බෑ එන් රෝගවලින් තොරවීම අන්න රෝගවලින් තොරව සිටින්නට ඕනි. රෝගවලින් තොරව සිටින්නට ඕනි රෝගවලින් තොරව සිටීම. හරිද. රෝගවලින් තොරව සිටීම තමගේ හල්වීම් වෙන්නේ නෑ නේද එනිසා තල සිටීම අකුටික හදාගෙනම් හල්වීම වැඩ කරන්නේ නෑ දම් මගේ එක හරි අයික යහප ඇත්මේ යනු රෝගවලින් තොරවයි සිටීම න්න කමාවක් දාන අපි මෙතැනි තා ගන්න කමාවක් යි රෝගවලින් වැලකී සිටීම හරි ඒවගේම තව තියෙනපුතේ රෝග සඳහා බලපාන සාධක ඊළඟක රෝග සඳහා න්න බලන්නකෝ රෝග සඳහා බලපාන සාධක බලපාන සාධක රෝග සඳහා බලපාන සාධක.ඒ බලන්නක රෝග සඳහා බලපාන සාධක මොකද කරන්න අපි අවම කරගන්නට ඕනි අ COොවිD-19 පැතිරෙන එක අවම කරගන්න අපි මොකද කරේ. අත් සේදවා මවාාවරණ දැම්වා මීටරයකට වඩා දුරින් සිටිය ඔන්න රෝග සඳහා බලපානසාධක අවම කරගන්නවා. අවමර ගැනීම සඳහා අම කර ගැනීම සඳහා අර ගැනීම සඳහා උකද කරන්නේ අගැොරි අමකර ගැනීම සහ මානා නැත්තන් හොඳ ස හොන්ද හොද චාර්වීරික. වචන තියෙන් ඉතින් කරන්න දෙන්නෑ නද යෝග්‍යතාවයකින් බෝගතාවයෙන් යුක්තවීම ඔන්න ෝකට තමයි කියන්න අපි කියන්නේ. කායික යහ පැවැත්ම කියලා. ඔන්න වැදගත් එක්කනේ. කායික යහ පැවැත්ම යනු රෝගවලින් තොරව සිටීම, ෝග සඳහා බලපාන සාධක අවම කර ගැනීම. අවම කර ගැනීම. පුළුවන්න්නම් ඒ නැටිකරගන්න ඕන ඒත් හොඳයි. හැබැයි අවම හරි කරගන්නට උනිදරුවන කයික යහත්ව ඇත්ම යනු රෝගවලින් තොරව සිටීම රෝග සඳහා බලපාන සාධක අවම කර ගැනීම ඒ වගේමකතේ හොඳ සාරීටික යෝගතාවයකින් යුක්තවීම එනම් ඔන්න උන්දෙනෙක් ඉන්නවා වැදගත්තෙක් තුන්දනෙ කවුද මෙන්න එක්කනේ අංයාට වෙනවා පාටකින් දාන්න රයි මෙන්න රෝගවලින් තොරව සිටීම ඉළං එක්කන කවුද රෝග සඳහා බලපාන සාධක අවමු කර ගැනීම ඔන්න වැදගත් කියෙනෙක් රොග සඳහා බල පන්සක් ඉන එක්ක න තමයි මකක්ද හොඳ ශාරීරික යෝගෙතාවය කින් හොඳ සාරීටක යෝග්‍යතාපයකින් යුක්තවීම. ඔන්නඔයි කියන දේවල්. තුනෙෙන් තමයි පතේ කායික්ක යහ පැවැත්ම කියන එක හැදන්නේ නම් අයි එහැ පැත්ම ඇදන්නේ නිකමනිකන් නෙමේ ලෙඩ රෝගවලින් තොරවී සිකීම විතරකුත්නෙමයි රෝගස හා බලපාන සාධක අවම කර ගණුනේ එකැන අපට රෝගයක් ඇතිවෙන්න තින සාධක අවම කර ගණුන්. ොරෝන නං අර කිය පුප දෙස් පිළිපදින්නට ඕනි. දෙංගු හැදෙනවනං. ර පිරිසිදුවත් යාගන්නට ඕනි. නේද ටැමිලි කෝම්බ පල්ලා යිං කරන්නට ඕනි යෝග් කෝප් ටින් වෙෙලෙක්ක වගේ දේවල් තල ලප් පස්සට එකන පොලෙේ ල්ලන්නට ඕනි ටර්තියන න ඉවට පස් ොඩවන්න ඕනි නැත්තම් වතුන පිරෙන් නැති වෙන්න පලදාන ඕනි ඔන්නේ වගේ ඩෙංගු නම් ඩෙංගුව නැති කරගන්න කරේ අන්න සාධකවම කරගත්තා. ඔන්න ඔඒ වගේ ඒ වගේම තමයි. ොද ාීිකයෝගතාවේ රට ියුට් එක දැක් න එක ඩම්බෙල් එකක් ඇරගෙන ොඳ ව්‍යයාම කරන ක්‍රීඩා කරන කට්ටියක් ඉති අන්න හොඳ සාරීටික යෝගතාව යොක්ත වුණ එම් ඔන්න ඔය කියන හොට ස්තුනේ එකතුව තමයි දරුවනේ කියන්නේ කායික යහ පැවැත්ම කියලා එම් පාක යහ පැවැත්ම කියන්න ඔන්න ඔය ටිකට හ එනම් මේ ලියගත්තර කෝබන රේසෑන් එක දෙන්නමටන හරි දෙෙසෑන්ඩ එකක් දාන්න බෑනම් කැට්ටිකට ලියන්න ඕකේ කියලා ඉද දරුවාගේ පුළුවන් කෙනෙක්න්නවන හරි දෙකම කරන්න පුළුවන් දෙකට මන්දන්න පුතාල වැඩේ කරා කියලා හරි සුස්සර නේද ශාවින්දී බිනිුර රයිට් ෝකේ මිහෙල්ලි රයි් කේ හරි දාලට බැරිඋනාද ලියාගන්න දරුවනේ ඔ බලන්න අපි කියමු වුණද ලියාගන්න හරි හරි කේ වැරි ගොන් කේ කේ ් එ අපි අම්ම ඊළඟ කොටසට හරි දරුවනේ නං ඔන්න එනවා අපේ ටට් එක ඊළඟ කොටසටඒ තමයි නන්දැන් ආපහෝ ගන්නා පුතල්ලේගේ ියට්ි එක මං ශෂාකර ට් එක ගන්න යන්ර න ඔන්න ට් කනවා හ අපි ඔන්න කායකහපැවැත්ම කියන අපි ැ ලි් එම් ඔන්න ඉළඟට අපෙන් අහනවා නිසි කායික යහ පැවැත්ම සඳහා. අවශ්‍ය සාධක හා යහ පුරුදු මොනවද කියලා අපෙන් හ නිසි කායික යහ පැත් මේ හොදද කායික යහ පැවැත්මත් තියාගන්න ලෙඩරෝගවලින් වැලගලා ඉන්න ඇතන් ලෙඩරෝග හැදෙන් නැතිවෙන්නටහරිසරේ සකස් කරගන්න එම නැත හොද ශාරීරිික යෝගිතාවය තියාගන්න අපට මොනවදෝනි කරන සා දෙක නම් හො පුරු යහ පුරදු මොනවද කියලා සාධක මොනවද එම නැත්තං යහ පුරුදු මනවද කියහන යි් ඒ මෙන්න පුතේ සාධක සහ යහ පුරුදු මෙන්න තියනවා සාධක සහ යහ පුරුදු යි එනම් ඔන්න පලවෙනි එක තමයි පිරිසිදු වාතය අපි එකක් කැඩි එකක් ලියගම් එම් මෙන්නකාව පිළියාගමුකුතේ නිසි කායිකහවැත්ම සඳහා අවශ්‍ය සාධක සහ යහපුරුදු රි සි කායික යහ පැවැත්ම සඳහා අවස්්‍ය සාධක සහ යහ පුරුදු.යි මම යන්න ආපහු කරන්නම් ප්‍රසන්ටේෂන් එකට ගිහිල්ලා ස්ලයිඩ් එකක් කැරගෙන පුතාලත් එක්න මම ලාගෙන යන්න හරි මේ බලන්න. නිස්සි යික යහ පැවැත්ම සඳහා අශ්‍ය සාධක සහ හ පූරුදු ඔන්න ඔ තමයි යද මංපුතා ලට කියලා දෙන්න යන්නර නං ඔන්න මම ගත්තා පාටකින් මොව හැදුව එනම් බලව මොනවාද මේ කියන්න කියලා යිහලවිනි එන මෙන්න නිසි යාකායක හප ඇත්මත් යයාගන්න අවශ්‍ය වන සාදකෙ නැ යා පුරුද පික ම දෙැම කියන්න නම් පලවිනි එක්න තමයි දරුවන් පිරිසිදූවාතය ඔන්න පිරිසිදුවාතය ඕනි අපටසිවාය ඕ සිවාතය ඕන දෙක දෙවැනි කෙන පලවෙනි කෙන පිරිසිදුවාතයවාතය ඕනි දෙවෙනි කෙනා තමයි එ පිරිසිදුව ඕනි කෙනෙ මෙයත් නැතුවම බෑ ඒ තමයිත පිරිතලය යාලත් ඕෝනි අපට පිරිසිදු ජලයත් ඕනි පිරිසිදුවාතය ඕනි පිරිසිද ජලය ඕනි වාතයි ජලයයි දෙකමෝ. පිරිසිදු වා්‍යයෝනි පිරිසිදු ජලෝනි. තව කෙනෙක් ඉන්න ඒවත් පිරිසිදු ඕනි. නේද හමද නෑ නෑ න. එයා සෞඛ්‍යමත්ව. ඒ කවුදේ අපි ගන්න ආහාරමනවද වෙන්න ඕනි. සෞකඛ්‍යමත් ආහාර වෙන්නට ඕන් නත්තුන් එක නාපතේ සෞ්‍යවත් ආහාර න්න? කේවාත් ආහාර ඔන්න තුන්වෙෙන කනවා හරි දැන් අහ ගන්නකු පුතාලා හලා තියෙනවද මූලික අච්චිතා කියෙක් හෝ බලන්න මට කියන්න හලා තියෙන කෙනෙක් ඉන්නවන මූලික අවචතා කියෙ එකක් අහලා තියෙනවාද මොනවද මූලික අවච්චිතා තුන්න මොනවද මූලික අවච්චතා තුන්න ූලිවශ්‍යතාපති තුනක් තියෙනවා මේ තුන්දනා සම්පූර්ණ වුණොත් තමයි දරුවනේ අපට අනිත් අවශ්‍යතා ගැෙන හිතන්න වෙන්න එනම් මෙන්න ඒ කියන මූලික අවශ්‍යතා ටික එනම් මේවා ටික තමයි මූලික අවශ්‍යතා මොනවා දෙනම් මූලික අවශ්‍යතා ටික සීඩහාවයායන්න එකක් තමයි පිරිසිදු වාතයපුදේ මෙන්න වාතය ජලය ආහාර්ථමයි මම රතු පාටිම් පුතාලාට පෙන්නලා තියෙන්නේ ඒ තමයි මූලික අවශ්‍යතා මේ තුන නැත්තම් අපට ජීවත්යන්න බැහැ වාතය නෑ නැතිවුණ නහය නේද නහය ඒවගේම න මුොකය න දොකොම පවුරරි වැැහුවත්වයෙම අද කරත්ය මගන්න විදිහක් නැතිවෙනවා මොද වෙෙන්නේ මැරිලයාව. ඒවගේ තමයි වාතය නතු ඉන්න බෑපති වැඩි වෙෙලක් අපට ජලය ජයති බොනේ නැතු දවසක්ගෙතරන හොඳට මීදී ට පසන අමාරු ජලය නත්දන් ඒත් මෙල. ඉඟ කාරණය තමයි ආහාර අපට ආහාරත් තෝනි. ආහාර නැතුවන් තික දක්න්න පුළන් හැබැයි ජයවත් යෙන්න්න වන් නත්තන් ඒත් අපිව ැරිලයාවේ. අපිට ජීවත්වෙෙන්න්න නම් ඕනි කරන මූලිකවශචිතාතු නත්තිනවා ඒ තමයි මේ තුන් දෙනා වාතයයි ජලයයි ආහාරයි. හැබැයි මේ තුන් දෙනා එක පැත්තකින් අපේ කායික යහපැවැත්මට තුදව් කරනවා. ඒගොල්ලො කායික යහපැවැත්මට දව කරන විදිහ තමයි පිරිසිදුවාතයයි පිරිසිදු ජලය විදිහටයි ආහරින්නේ මොනාහාර විදිරද. සෞ්‍යෙවත් ආහාර විදිහටයි. එනම් පිරිසිදුවාතය ි සිදු ජලය එළ එක න අපතේ සෞ්‍යවත් ආ ආහාර විදියට තමයි ඔන්න අපටයා උදව් කරන්න රයි එන අප යනම් හතරවෙනි එකක්නාගවට නම් ඔන්න හතර වෙනි එක්කනාගාවටයි අපි යන්න යන්නේ හරවෙනි එක්කනාතාමයි සනීපාරක්ෂාව හා ස්වස්ථථාව සනීපාරක්ෂාව දවසල වැඩියම කතාවෙන කෙනෙක්ම සනීපාරක්ෂාව වස්තතාව න්න බලන්නකෝ සනීපරක්ෂාව සස්තතාව මං කියල දෙන්න දරුවනේ වවිගොල්ලන්ට මොකක්ද කියෙ එක මං කියලා දෙන්න එකකන් අපි ලියාගෙන සනීපාරක්ෂාව හා සීපාරක්ෂාව හා සස්තතාව සීපාරක්ෂාව හා සවස්ථතාව ඔන්න එක්කනෙක් මෙයත් අපේකායික පැවැත්මට ඕන් අපේ කයට මොවත් ඕනි අය හොඳින් කියාගන්න මෙයාවත්ත ඕනි වාතයෝුන් ජලයෝනි ආහාරෝනි සනි පරක්ෂහා සසතාවත් ඕෝන රයිඉළඟකාරණය ඉලකාන එකතපතේ ප්‍රීඩාහා ව්‍යයාමෝන ප්‍රීඩාහා ව්‍යායාම ක්‍රීඩා හා ව්‍යයාමුන් දැක්කට ටිය්ි එක ස්ත්‍රේලාම පිටිව හිටිය මතකද අම්මයි තාත්තයි ලමයි දෙන්න නේද දම්බෙල් ඇරගෙන බෝල ඇරගෙන බැඩවිින්ට රැකට් එකක් ඇරගෙන අන්න ඉකුළු ක්‍රීඩහා ව්‍යායාම කරන්න එ ක්‍රිඩහා ව්‍යායම් වැදගත්වෙනවා නිසි කාල්ක යහ පැත්මට ඔන්න නිසි කායිකය එහ පැත්මට වැදගත්තෙන එකක් නමයි ක්‍රිඩහා ව්‍යායාමකයි. අපි එනවා ඔන තව එක්කනෙක් බලන්න යෙන්නේ. තමයි. පැද ගත්ම දෙයක්කතේ නිසි විවේකය නම් වි නිසි විවේකය අපට හොද රෙස්්ට් එකක් ඕෝනි විවේකයක් හොන් නිසි විවේකය හා නින්ද එනම් විවේකයක් ඕනියේ වගේම නින් දක් ඕනි නිසිවේකය හා නින් දක් අපට අවශ්‍යයක් එක හා නින්දයි නිසි විවේකය හා නින්දත් ඕනි ඔන්න අවකෙනෙ. තව කෙනෙක් අපට ඕනි තමයි ඉ ළඟ කෙනා. එතමයි පුතේ ඔය මොනව තිබ්බත් බැහැ අපේ කායක යහප අත්ම තියාගන්න මෙන්න මෙයත්ත ඕනි යහපත් පරිසරය වෙරිගොන් හරි මහඳයි. යහපත් පරිසරය ඕනි ඔන්න යහපත් පරිසරය ඕනි එ. ඔන්න දරුවනේ අපට එනවා. අවශ්‍ය සාධක සහ යහ පුරුදු හතක් කෙනවා මොකටද මේ යහ පුරුදු සහ සාධක හතෙන්නේ මොකක් තියාගන්න ද අපේ උනවතියාගන්න ද අපේ උනවතියාගන්න ද අපේ ඔ බලන්න කියන්න උනවතියාගන්නද යහ පැවැත්මක්යාන්න නිසික්කායික යහ පැවැත්ම තියාගන්න තමයි මේටි ෝන වෙන්නේ කායික හපත්ම ජාගන්න තමයි මේටික ඕනි වෙන්න හරි එනම් මොනවදක් බලන්න කියමු ආපහෝ බලන්න කිය මොනවද ඕනි කරන්න කියලා පිරිසි පසිදු වාතය ඕනි වෙරිගොන් න පිරිසඳ ජල ඕනි තාමනදසාහාරෝනි හරිට මහරි චාරක්ෂාවහ වස්ථථාවෝනිී තව මොනවද නිර ව්‍යයාමූණී වෙරිගොඩන් තාමුණ විවේකය හ්‍යින් දෝනී තව මොනවද ඕන යහපත් පරිසරයක් ඕ හරි එනං ඔන්න දැන් ඔය ටික දන්න. ඔය ටිකරං ඉතිං අමතක වෙන්න නැතිවෙන්න මතක තියාගන්න නම් වෙන. එහෙම වුනොත් තමයි වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන්න හරි එනම් අපි අපපහෝ යම කිුට් එකකට රයි. ම් මම යන්නේ ඕන ආපහු ටියුට් එක ෂයා කරන්න යන්න නරි. එනම් මෙන්න මෙතන තමයි පුත්තේ එන මෙතන තමයි අපි කතා කරේ එනම් ඔන්න නිසිකායිකය හපැඇත්ම සදහවස සාදක සහ යහ පුරුදු තමයි මෙතන අපි කතා කරේ නම් සාධක සහ යහ පුරුදු හතක් කතා කරා අපි මෙතන හරි. එනම් අපි යනවා? එතන එහාට පිරිසිදුවාතය කියන්නේ මොකක්ද කියලා බලන්නේ දැන් යන්නා පිරිසිදුවාතේ පිරිසිදුවාත පිරිසිවාතය පිරිසිදවාතය පිරිසිදුවාතය නේද එ අප පිරිසිදුවාතය අපට පිරිසිදුවාතය මොකද කරගන්න ඕනේ ඒ හිටියත් පිරිසිදවාත දේ ආශ්වාස කරන්න පුළුවන්වෙන්නටඕනි වනම පිරිසිවාත ්‍රයි එෙන පිරිසිදුවාතය නැති තැනකින් අපට ඇතිවෙන්න පුළුවන්. සොසන ආබාද නැත්තා ්‍රසනපද්ධතිය ආශ්ිත ඇතිවන ආබාධපුතේ වැඩිවෙන්න පුළුවන් එනිසා පිරිසිදුවාතය වැදගත් නම් ලියාගත් අද මෙයාව එක කියලාදාලා දව්වාද කිය කියලා හරි. මෝමලිවාද එනම් මෙන්න මෙෙන පුතේ ඊළඟට තියනවා පිරිසිදුවාතය සහිත පරිසරයා පවත්වා ගැනීමට කළ හැකි දේවල් කියලා අපි චුට්ටක් එයවත් වියාගම් හොඳ දරුවවාගේ නම් පලවෙනි මාත්‍රකාත් නව පිරිසිදුවාතය දැන් අපි හදනෙක් කතා කරන පිරිසිදුවාතය පිරිසිදු ජලය සෞඛ්‍යවත් ආහාර, ට පස්සේ්‍රීඩා හා ව්‍යයම ගැන කතා කර ප්‍රමාණ නිසි විවේකය හා නින්ද ගැන කතා කරා යහපත් පරිසරය ගැන කතා කර ඒ වගේම තමයි සනිපාරක්ෂාව ස ස්වස්ථථාව ගැන කතා කර ඔන්න ක දේවල් හතක් කතා කර කයික යහපැත්ම තියාගන්නනික පැටලේ සමහර විට අපි පැටලෙන්න්න ඇති වෙන්න ලිහාගෙන යමු ටිකෙන්ටික අන්න ඒ පිරිසිුදුවාතය සහිත පරිසරත් තියාගන්න කොහොමට කියන්න තමයි දෙන්ම මෙයන් ඔයාලා දන්නවා මටත් ඇඩිය දන්න. පිරිසිදු වාතයේ සහිත පරිසරයක් පුහොමද කියයාගන්න කියන එකයි පිරිසිදු වාතයේ සහිත පරිසරයක් පවත්වා ගැනීමට කරන්න්න පුළහම්මනවද කියන එකයි ඔයගොල්ලො දන්නවා. එනම් අපි යමු බලන්ට පිරිසිදු වාතයේ සහිත පරිසරයක් පත්වා ගැනීමට කළ හැකි දේවල් ගෙන බලන් ආරි. ගියගත්තදමාව හරිකො බලන්න. පිරිසුදු වාතය සහිත පරිසරයක් පවත්වා ගැනීමට කළ හැකි දේවත්. එනපුතේ ඔන්න ඔය ගැනයි අපි දැන් කතා කරන්නට යන්නේ . ගොන පහින්න දෙයන්නේව ගොර හරි උතාට ඉන්න අපහසුනං අයින් වෙන්න පුළුවන් හැබැයි ඊට පස්ස බලන්න වීඩියෝ එක වීඩිය එක බලන්න කිියුට් එක ළඟ ්‍රයාාගන්න ් එක නතකද එම කරලා ඉළඟ දවස්සේ ප්‍රාස්්කට සම්බන්ධ වෙන්න හරි පුරුදු වෙලාවට හරි හරිපුතේ ගැටුව අතිබොත් රූප් එකකට දාලා තියන්න මංගුතරයා දෙන්න පිරිුදු වාතිය සහිත පරිසරය පාතා ගනීමට කළ හැකි දේල් රයි අපි දැන් ලන්න යන්න පිරිදුවාතිය සහිත පරිසරය පත්වා ගැීමට ක ැකි දේවල් හ ඔන්න බලන්න හත ඉවරවෙන්නේ කලා කිවරවෙන්න හතට එම් මෙන්න අපි ලන්න යන්නේ පරිසිද අත සහිත පාරිසරයක් පත්වා ගැනීමට කල හැකි දේවල් රි න ඔන්න ඕක තමයිල ලිබ නම් මොන පලවෙනි ඉස්සරලාම් කරන්න පුළුවන් මොනව පිරිසිදු වාතය කියන අපි ආස්වාසී කරන වාතය එනම් පලවෙනිීම දේ තමයි අපි කරන්නට ඕනි දේවල්ටිකක් කියනවා අපතේ නොකල යුතු දේවල්ටිකක් තියන කරන්න ඕනි දෙවලු ොක යුතුදේවලු යි එනම් පලවිනික තමයි මොකක්ද කරන්න ඕනි පිරිසිදු වාතිය ලැබෙනෙනම් අපි ගස්වැල් බවන්නට ඕනි එනම් අපි කියන ලියමු ගස්න් වැල් නතම් වන වගාව නද ගස්වැල් මොකද කරන්න අපි වගා ීම ගස්වැල් වගා කිරීම නැත්ම් ගස්වැල් කපා නොදැමීම නද ගස්වල් වගා කිරීම ඒවා කපා නොදම කා දැීම හා වගා කිරීම ඒවා කා නොදැමීම ඔ නොේ දේවල් කරලා අපට පිරිසිදුවාතය සහිත පරිසරයක් පහත්තා ගන්නට පුළුවන් එම් ඔන්න ඉළඟකහත් ඟ තමයි දැ මේවාගේ කාලෙපුතේ මේ කාලෙදිත් මාස්ක එක මාර ගැටලුවක් කෙනවා නේද මාස් එක අප පාවිච්චි කරලා ඒක අපහෝ පරිසරයට නිකුත් කරනවා එතකොට මොකද වෙන්නන්නේ නිකුත් කරාට පස්සේ අපි එක්කව ඒ පුච්චලාදාන ම නැතන් ල මස්ෙකට නිසායාකාරව පරිසරයට ඉවත් කරනවා නම් බැහැරනවන පුතේ ඒ මාස්ක එකෙ දෙපැත්ත කපන්න කපලයි කලා ධනත්තන් සතෙක්ක වගේ පතති පැටිනොතේ මේ සතාගේ මරණය පවා සිද්ධ වෙන්න පුළුවන් ුණාද හනම් හොන දෙවනිය ක අපේ ඒවාගේදවල් පුච්චනෝ පොලිතින් පුච්චනව ප්‍රස්්චි පුච්චනෝ එතකට පුතේ වෙන්නේ අන්න වායුගෝලයට විවිධවායුන් කම ඩක්ෂයිඩ් වැඩි විවිී වැඩිවිී වැඩි විීියයා හම වෙච්ාම ඒකත් අපට අහිත කර ලෙස බලපාන්නට පුළුවන් ඉන එකලීමත් තේ පස්ටික් පොලිති නද ස්ික් පොලති පොලිතින්ඉලිස්සීම වැ පිසීම වැලකීම න බලන්නකෝ ොලස්ටිකා පොලතිටි පොලති පොලතින් පිලිස්සීමෙන් වැලකීම හරි ඔන්න පුතේ අපි කරුණු දෙකක් ලිව්වා නේද ො අපි තුන්වෙන කරුණ ලියමු ගස් වැල් වගා කිරීම හා ඒවා කපන්නෝ දැමීම. ඊළඟෙකතේ ප්‍රාශ්ටික්කා පොලිතින් පිලිස්සීමෙන් වැලකීම හාරි ඊළඟෙක එනම් ඔන්න තුංගෙනිය එක තුංගෙන කරුණ අපි ලියමුපුතේ වාහන මොකද වෙන්නඉතා වාහන වලින් මොකද වෙන්නේ වාහන වලින් අේ යනවනම් දුම්න්න ගුත් ොම අ කි දම්ිටවි මොකද වෙ වාහන වලින් කද කරන්න වෙන්න අපිට වාහන වලින් ඔවු මොකද වෙන්නේ වාහන වලින් මොකද වෙන්නේ වාහනවලින් පිටවන දන ඒනිසා මකද කරන්නේ අරිසර දෂ අරිසරයට නිකුත් වන අහිත කරවායු අඩුකරන්න පුළුවන් වාහන හොඳින් නාඩත්තු කරලා පුළුවන් එනම් වාහන හොඳින් නාඩාත්තු කිරීම හොදින් අඩත්තු කරොත්තේම අන්නපුතේ පඩසරයට පිටවන... වායුන් ප්‍රමාණය අහිතකරවාය ප්‍රමාණය අඩු කරන්න පුළුවන් අර දුම්වාර්තාාව එෙම ගන්නවයි කියලා අන්න චෙක් කරන්න ඔන්න ඕෝකයි. ඒ හරහපුතේ දුම්වාර්තා යැනීම හර හා නේද. අහිතකට වායුන් විමෝචනය වෙනවනම් බාහිර පරිසනයට නිකුත් වෙනවන අන්නේ ටෙස්ට එක ෆෙල් වෙන.ඒතකොට ආෝ එයා හදාගෙනයන්න යන්න වගේ වාහන හොින් නඩත්තු කරලා තයි ඒවාගේ ලයිසන් ගැනීමට පවා ගෙනියන් එනම් ඔන්නවේ දේවල් කරන්න ටෝනි. රයි. ඊළඟ කාරණය තමයි? ක තිය තියන කසලා ඒ කැනපතේ ගොඩ්ඩක් තිය එහැම තැනව කැලි කසල එපුතේ ක්‍රමවත් විදිහට බැහැර කරන්නට ඕනි නැත්තං වාලට ලොකු කුණු කඳුගාාවී යද්දිී නැත්තන් කුණු ලොඩිගාීන් යදදිින් කොහොමද එන සුවද නේද ද සුවදැක්ව සුවදැක්වෙන්න ගඳක් දෙන්නේ ඇ එහෙමද? හොද ගදක් දෙන්නේ අරම ගදක් එ එහෙනම් හිසි පරිදි පුතේමකද කරන්නනි කසල බැහැර කරන්නට ඕනි එම් ඕන්න නිසි පරිදි හසල බැහැර කරන්නට ඕන නං ඔන්න ඔය කාරණා හතර අපි ඔතන ලියාගම් එ පිරිසුදුවාතයේ සහිත පරිසරයක් පවත්වා ගැනීමට ඔන්න කළහැකි දේවල් ටිකක් තියෙන්නේ ඔක්කම නෙමේ ටිකක්. ඔතන චොට්ට අයිතියෙන්නේ මොනව දේචුට්ටහරි බලන්න අපි කියමුද බලන්නට ියාගෙන ඉවරණා වැඩිය තියෙනවාපට නේද තව කර්මාන්ත ශාලාවලින් පිටවන දුම්මකද කරන්න නේද කර්මාත ශාලාවලින් පිටවන දු අවම කරගන්න පුළුවන් ඒවාගේම තමයි නේද දැන්තියෙනවා ගල්ල අගරු ලාගාරවලින් විදුලිය උත්පාදනය වවා විදුලිය ජනය කරනවා නැතැම් විදුලිය නිස්පානය කරනවා එෙන අන්න ඒවාගේ ගල්ලංගුරු බලාගාර තවදුරටත් හදනක නවත්වවන්න පුළුවන් ඔන්නඒවාගේ කරුණු රාසියක් කියනවාට පිරිසුදු වාතය සහිත පරිසරයක් පවත්වා ගන්නට. ඒ අතරින් කිහිපයක් තමයි දරුවනේ මේ අපි ඔබත් එක්ක කතා කරේ. මෙටික කියමුද බලන්න හොඳ දරුවවාගේ බලන්න කියන්නට පලවෙනික මොකද අද කරන්න පුුවන් පිරිසදු වාතය සහිත පරි රයක් පවත්වා ගන්න හො කියන්න බලන්න කියගෙන යමු බලන්න හොඳ ලමයි වගේ ගස්වැැල් වගාකිරීම හා ඒවා කපා නොදැමීම ඔය දෙකම හරි දෙකම ලියන්න පුළුවන්. ඉට පස්සේ රි පලාස්ටික්කා පොලිතින් පිලිස්සීමෙන් වැලකීම. ස්ටික් ලසේෙන් ලක කියන්න පුළුවන් පොලිතින් වගේ මේ පිලිසිීමෙන් වැලිකීමම කියන්නත් වුණා තාමුණත්කපුතේ පුළුවන්කො කිය ල ලන වාහන හොඳින් අඩත්ත කිරීම හරි ඊට පස්සේ හරි නිසි පරිදි කසල බැහැර කිරීම එනම් මෙන්න මේ ක්‍රම හරහපුතය අපට පුළුවනි පිරිසදු ආතය සහිත පරිසරයක් පත්තා ගන්න ටාරිේ එ රේස් හෑන්ඩ් එක දෙන්න මට මේේටක ියයාගත්තක කට්ටිය

රිකෝ බලන්න දානට ඒස් හෑන්ඩ එකක් අපපහෝ ලියලා ඉවරං දැක්ක කියීප දෙනෙක් ලියනවා එදරු ඉවරද පුතේො බලන්න හරි ් ඔ යම පහට බලන්න අපටාවටික් කවිශා පුතා ලියනවාවද සුස්සර ලියනවාද පුතේ මට කියන්න ලියනවන හරි එනක් ගොන ලෝවහැන් දාගෙනමුූට පස්සේ හරි යි් වෙඩ ගෝඩ් හරි එනම් අපි යමු ආපහෝ ටියුට් එකට ඔන්න අපි ටියට් එකට එන්න යන්න ආපහු හරි එ දරුවනේ ඔබගේ වු් එක ඊලාඟ කොටසටයි අපි යන්නේ හරි එම් අප ඔන පිරිසිදු වාතය ගැන කතා කර එනම් ඊළඟට අපි යනවා පිරිසිදු ජලය ගැන කතා කරන්න ඔන්න අප ඔන්න අපට නැතිවම බැරි කෙනෙක් තමයි පිරිදු ජය පිරි ජලය අප නැතිවම බැරි කෙනෙක් නේද හරි එනං මෙන්න මේ පිරිසිදු ජලය කෙන මාත්‍රෘකාව අපි ලයාගෙන දෙක කියලදාගෙන ඊට පස්සේ පිරිසිද්ධ චාලය පිරිසිදු ජලයගෙන් අපි කතා කරමු මොනවද මේ පිරිසිුදු ජලය මොනවද මේ වගේෙන් වෙන්න ඔච්චර ජලය දවසකට බොන්න ඕනිද ජලය පාවිච්චි කරන්න මොනවාටද මෙන්න මේ කියන කාරණාටික අපි කතා කරමු පිරිසිුදු ජලය අථ එනිසා තැන් ඔන්න පලවෙෙන එක තමයි එක කියලදා ලයා පිරිසිදු වාතය ඉළඟට අපි ඔන්න දෙක කියලියනවා පිරිසිදු චාලය ඔන්න දෙක තමයි පිරි සිදු ජලය නම් පිරිසිදුවාතය පිරිසිදු ජලය එම් ඔන්න ඔය දෙක අපි ලියන හරි එනම් පිරිස්තුදු ජලය අයට අපි ඊළඟට ලියමු නම්මංවැලත්තෙ ඔන්න ලියනල හැස්තින මංපහු යනවාතේ හතට ඉවරවෙන්නේ අපේ ලාසි පහමාරට පටන් ගන්නන්නේ අද පලවිනිදස සෞඛ්‍ය පන්තියේඉඟ සතියත් අයි අපපහු පතන් ගන්න ලාසික පහහමාරයට හමාරි නම් හත වෙනකං ලාසික තියෙනවා ලාසික තියන පක හමාරක් එක ඉදිරියේ මං ඔබට දාන්නම් පතේ පඩ එකක් පිදිියට මේ තියන පොත්ත මෙ පාඩම දාන්නම් පොතමම් බලන්න හැබයි දාන පුළහම් පන්්ටමේද තියෙන්න කියන එක ඉට පස්සේ එම නැතම් ඔට තව සතියක් කොමත් නිවාරු දෙන්න කලින් පුත ඔට අලුත් පොත්සට් එක ම හම්බේ පොත් ගොන්න ම හම්බවෙේ හරි කේ ම් පිරිසිදු ලය ගෙනන පිළියන්න යන හරි දැඟෙනම් ඔන්න මම පොඩි කාරණයක් අහන ඔයාලාගෙන් මෙන්න කාරණය දිනකට පානය කළ යුතු ජල ප්‍රමාණය කොච්චරද ජලය කොච්චරක් විතර බොන්නෝනි දවස කර මට කියන්න බලන් දවසට කොච්චරක් විතර වතර බීවෝොත් ඇද පණහක් විතර බොන්නහිද වි නෑ කියද බොන්න කියන්න බලන් ලිට විසාක් විතර අම්ුව අම්මෝ ලට පහ ව ව ව හ හමාරයි එයි දසම පහක් තව 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 මනොහරි උත්තර තියෙනවද හරි දැඟ අහගන්නකෝ පුතේ එන පලවෙෙන එක තමයි වැදගත්වෙෙන්නේ අපිට දවසකට ඕනි ප්‍රමාණය. සාමාන්‍ය මේක බෙදනවා අපේරනුව තමයි වෙනස් වෙන් සරීර බර කිහෙම් බෙදුවත් එහෙම පුතේ අපට හොයාගන්න පුලන් සාම දලවසයෙන් දිනකට ඕනි ජල ප්‍රමාණයයි. මෙ මේකයි වැඩේ පලවිනික ලියමු එක අද ජලය ද. දිනකට ඔන්න දි ප දිනට ජලය දිනට ජලය ලීටර එක්කායි දසම පාහකුම් එකයි දසම පහකුම්. එකත් අතර ප්‍රමා්‍ය යකුන් වශ්‍ය වේ ඔන්න ඕනි ගාන. දින්නකට ඕනිල මෙන්න මෙච්චර ප්‍රමාණය කොච්චර ප්‍රමාණය. ඉනකට ජලය ලීටර එකයි දසම පහත් දෙකත් අතර ප්‍රමාණයක් ඕන ඔන්න එකයිදස පහත් දෙකත් අතර. මොනවදෝනි ජලය ලීටර කෝප එහම නෙේ කෝප්ප වීදුරුව හෙම නෙම මේ මේ කියන්න මේ කියන ජලය ලීටර මිලිටර එක්දහස් පන්සයා මිලලිටර දෙදහක් වල දන්න ද මිනුන් ඉහෙම කරලා ඉන්න පරිමාව හෙම දන්නවා යිති ශි්ත ලමයිනිද නද පි එදස් පන්සයයක් මිලි දෙදහක් කැනලිට එක හමාරක් ලිටු දෙකක් අතට ප්‍රමාණයක් ඕොන් ඕොනවද ඕන ඔන්න ජලය න පිරිිසිදු ජලයක අදදි ොන්වොේ දේවල් වැද ගත්යෙන එනම් ඔන්න අපි එනව දෙව නිකාරණයට ඔන්න දෙක පිරිස්සදු ජලය ගන කතා කරදේ ඊළංඟට වැදගත්මදේ මේ ජලය බොන්්ඩෝනි කොහොම දන්නවාද බෝඩෝනි විදිිය. කො බලන්න කියන්න බොන්්ඩෝන විදි දන්නවනම් මට කරවාරි ජල බෝඩොෝනි විදි දන්නවන කියන්න බලන්න කොමද බොන්න බීගෙන බගෙන බිගෙන යනවාද මේ චල නැත්තතා මොනොහරි දෙයක් කරලා බොනොවද කරන්න ඕනි උතුරවානිවා ොනු කරනිවා. හරියටම හරි 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 ඔල හරි එනම් මකද කරන්නේ උුකරන්න උනුර නේද උනුකර නිවාගත් ජලයපානය කිරීම ඔන්න ඊළඟකාරණය. උනකර නිවාගත් නවාගත් න නේද නිවාගත් උනු කර නිවාගත් ජලපානය කිරීම ඔන්න උනු කර නිවාගත් ජලයබොන්න නකිල කියනවා ඊඟකාරය උරනිවා ගත් ජලය තමයි බොන්න කියන්නේ එ එකකොට පුතේ ජලය ඉන්න නේද බැක්ටීරයා නේ දවාගේ තියෙන්න්න විවිද්ධ රෝගකාර්ක කට්ය ඕ කොඩම මොකද වෙන්නේ ඔක්කොම විනාශ වෙලා යනවා අපට හානියක් වෙන්නේ නෑ ඉළඟට උනුකර නිවාගත් ජලය පානය කරන්න කියන යි දකොට අපි දන්නා නිවෙන්න තිබ්බහම ජලය තියන සමහර දැන්වය අ වතුරකිවලවාගේ පැතිවල නම් මුකදවෙන්නේ මණ්ඩි ම්ඩි පාලට 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 තු එකේ මිදිගෙන මදිදගෙන මදිගෙන යනවා අන්නේ වාගේ වෙන ඊට පස අපට පිරිසිදු ජලය පාන්ය කරන්න පුළුව ඔපතේ මයිකසොට් ොෆිස් තමයි මෙ තියෙන්න්න ඔපිස් වල පව පොයින්් කියනෙකතමයි ම යාලට ගත්තේ වලත් එක්ක ලියාගෙන යන්න පාසුවට මකද සමහර විට වලට ලියවෙන් යන්න එකේ ගැටලු තියෙන්න්න පුළුවංවී කළ හිතුවම තාමිතින් පොඩ්ඩොනීතින් පහේෙඉන්න පොඩ්ඩොනේ දැන් තවටික කාලකෙන්න අප යන්නේ අයට යන්නේදී ඔය මොනොවාකීවත් තව පොඩී කාලෙකින් ඒ නි සහරි එම් ොන තුන්ගනි කාරණය පිරිස්සුදු ජලය ගැන කතා කරක්්දී ර ඉඟට පිරි පහදු. ඒ කියන්න මොනවද පිල්ට කරවා. පිරි පහදු කළ ජලය ය ීමට... දුසු වේ ම පිරි පහදු කළ ජලය බීමට සුදුසුුවේ නන්න ඉළඟ කාරණය පිටින පිරි පහදු කරපු ජලය පිල්ට කරපුවා නද පිල්ට කරා කියන්න නද දැවල ගොඩාක් ප්‍රදේශවල තියෙනවා සහර ප්‍රදේශවල වතුර විකුණ ගෙන නැද වතුර විකරනවාීවිධ අර්චූන් පම්ාවලාවාගේම දමයි වතුර මාමලත් යනවාඒ විදිහයටම නේද වතුර 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 කියන්න යනෝයිකටය වතුර අන්නවා පිරි පහදු කරපු නැතම්පුතේ ෆිල්ටරපු වතුර. නම් පිරිපහදු කළ ජලයක් දීමට සුදුසී ඔන්න ඊළඟ කාරණය. අපි තාවේක අතිලමු. ලඟක තමයි පිරිසදු ජලය ගැනෙන කතා කර අපි දන්නවා ප්‍රසායනික ද්‍රව්වය මොකදවුන් වෙන්නේ. ප්‍රසානික ද්‍රව්වය පුතේ බැරිවෙලාවත් චලයට මිශ්‍ර වුනොත්තේම ඒ චලය කානය කරන්න සුදුසුද නැද සුදුසු නෑ එම් රසානික ද්‍රව්යඒ වගේම තමයි අප ද්‍රවයද යට මිශ්‍ර නොදිය යුතුයි අන්න ඉළඟ කාණන් රසානික ද්‍රවය අප ද්‍රවව ජලයට මිස්ත්‍රවීමට ඉඩ නොදිය යුතුයි ඔන්න ඔය දේවල් බැදගත් පිරිසිදු ජලයයටට එහෙම වුනොත් එහෙම ගොල්ලො මොකද වෙන්නේ හරි මේගොල්ලො වෙන්නේ ජලය අපිරි සිුදු වෙලා යන එම් ඔන්න ඔයාට පොඩි වෙලාවත් දිලා තියෙනවා හරි එනම් ඔන්න බලන්නමටික කැපට් කරන්න බලන්න వరకట్ దాన్న కుළ రే డ క ాන්න కులు තව හිප දෙනෙක් කන්නවද ලියලා නැතිටේස් සෑන්ඩ එක දාලා නැහැ මස්ජකදාන පුුවන් චට් බොක් එකකට දන්න බැයින්නම් හරි කාලය ප්‍රමාණවත්ද බලන්න හරි එන අපි අමූ ඊරග කොටසට ම යාගනිවදට කියන කවරු හට බැරිැනක් වන කියන්න බැරිවුුණන මද නම්පතාට වෙලාවල ලාගන ු් හරිද යාගත් අද දරුවනේ හරි එ අප යමු තුට්ට එකට ආපහෝ. හරි එනම් මං ඔන්න ආපහ ගන්න ටුට්ට එක.ඉළඟට අපෙන් අහනු අපදේ සනී පාරක්ෂාව හා සස්ථ තාව කියන එක. රයි එෙන මම් මේකෙදී පලට චූටි දෙයක් පෙන්න්නම් එ තමයි.

එන්න ඔයාලට මන් ශයාකරාපුතේ ඉළඟ කොටස. එ තමයි ශවස්ථතාව කියන එක. මොකද මේ ශවස්ථතාව කියන එක. ර බලන්නකො එ තමයි සස්ථතාව කියන එක.. හේනම් මොකදද මේ ශස්තාව කියන්නේ. පෞද්ගලික සස්ථතාව දැන් පුතාලට පේනව ඇති මේ බබා මේ බා මොකද මේ කරන්නේ. කියන්න පුළුවන් මට මොකද කරන්නේි මොකද මෙයා කරන්නේ ශවරහ මොකද කරන්නේ නා නවා අවුන නානවා හනම් පලමු තව ටිකක් මොකදන්න කෙල ලඟට මෙයා මොකද කරන්න නවා මේ අද කරන්න කපනවා මේ මකද ජත් දු කරගන්න දැත් පිරිසිදු කරගනවා නැත්තන් අ දෙක හෝදනවා ඔන්න දේවල්ට අමතර තවත් යන කොන්්ඩෙ කොටට කපනෙව්වා කෝඩ ලස්සනට කොට කපනෙවා කොන්ඩ පීරණෙව්වා සපත්තුටික ලස්සනට සෝදලා. දාගන්න එව්වා එර පසේ ඇඳුම් පිරිසිදුව යාගන්න දේවල් ඔක්කොමයික මෙන්න මෙතෙන්ට එනම් ඔන්න ඔය ඔක්කග මේකතුව ඔන්න ය කියන ඔක්කග එකතුවෙන් එක දෙයක් වෙනවා අපේ ශරීරයට ඒ මොකක්ද වෙන්න කියලා දන්නවද එන්න මේක මෙ තමයි පෞද්ගලික පිරිසිුදුකම මොකද රැක ගැනීමට උදව් වෙන ොකක්ද කරගන්න උදවවෙන්නේ පෞද්ගලික පිරිසිදුකම රැකගන්නට උදව් වෙනවා අපහු කියමු වලන් අෞද්ගලික පිරිිසිදුකම රැවගෙනවා අන්නේ පෞද්ගලික පිරිසදුකම රැකගැනීමට තමයි පපුතය අපි කියන්න මොකක් කියලාද ස්වස්ථථාව කියලා කියන්න එන මොකද ශස්ථාව කියන්නේ පෞගල රැක ගැනීම අෞද්ගලි පිරිසිදුකම රැක ගැනීම හරි බල හෙන අපි ඒකට කලන් ඕෝි දේවල් ඔයාල කීපු දේවල්මද කියල බන්්ටමට කියන්න ඒවද පලන්න මොනල තියෙ දින පත්තා නෑම ත් මැදීම නියපුතුකොටට කැපීම වැසිකිලියාමෙන් පසු අත් සේදීම ඔන්න ඔය කියන දේවල් ටි තමයි දරුවනේ පෞද්ගලික ශවස්ථතාවට කරන්න පුළුවන් දේවල් හරි එනම් ටියුට් එකනේ අපි කතා කරේ එම් ඔන්න ටියුට් එකේ ඔබට තියෙනවා තැනක් පලවෙනි එක තමයිතේ සවස්ථතාව කියන්නේ මොකක්ද කියලා එනම් මොකක් ද ශවස්ථතාවය කියන්නේ අපි ලියාගමු මේක මෙතන අපතා වැඩිවෙලාවක් නැහැ මෙතනින් අවසන් කරන්න වෙයි පාඩම එනම් ස්වස්ථතාව කියලලියමු පෞද්ගලික ස්වස්ථතාව යනු ේද ස්වස්ථතාව යනු ස්වස්ථතාව යනු මෙන්න මේකමකක්ද පෞද්ගලික පිරිසිදුකම රැක ගැනීමයි පෞද්ගලික පිරිසිුදුකම රැක ගැනීමයි. ලියමුද අපික බලන්න පෞද්ගලික පිරිසිදුකම රැක ගැනීම. සස්ථථාව යනු මේද සවස්ථතාව යනු මොකක්ද සස්ථතාව යු පෞද්ගලික පිරිසිදුකම රැක ගැනීමයි. සස්ථතාව යු පෞද්ගලික පිරිසිදුකම රැක ගැනීමයි. පෞද්ගලික පිරිසිදුකම. පෞ්ගලි පිරිසිදුකම රැගැනීමයි හරි පෞද්ග පිරිසිදු ැගැයිරි. ඒ තමයි පුතේ පෞද්ගලික ස්වස්ථතාව කියලා කියන්නේ පෞද්ගලික වස්ථතාව කියැනෙන. පෞද්ගලික පිරිසිදුකම රැ ගැනීම හරි. එනම් එන්න තියනවා පෞද්ගලික පිරිසිදුකම රැකගන්න කරන්න පුළුවන් දේවල්තික මොනවාදමේ හඩි උදාහරණ කියලා ලියාගන්න යටින් උදාහරණ උත්තම තියෙන උදාහරණ කියලා නේ දැකි ු් එකක උදාහරණ කියලා තියෙනවා එම් ඔන්න උදාහරණ එකින් එකට යටින් යටට පෙරිම් පෙලට කරගෙන යන්න බලන් ලියගෙන යන්න බලන් උදාහරණ හරි උදාහරණ ඔන්න තියෙනවා දිනපතා නෑම. ප දිනපතා නෑම දිනපතා නෑම ඔන්න නෑනවා. අවද්ගලික පිරිසිුදුකමක් තමා රැකෙන්නේ වෙනකාගවත් පිරිසිුදුකමක් නෙමේ රැකෙන්න්නේ අපි නෑව කියලා අපේ පිරිසිදුකමයි රැකෙන්නේ නම් දිනපතා නෑම්. ඉළඟක් කාරණය දෙවැනි කාරණය දෙවිනි කාරණය දරුවනේ දත් මැදීම. දිනපතානෑ මනත්‍ය කන දත් මැදීම මේ දවසනනාගදී මාස් දානහින්ද දත් මදිින් නෑ කළ යන්න බෑ ඒත් දත් මැදගෙන යන්න ඕනි ඒරුණාද දත් මැදීම හරි හිළඟ කාරණය හරි නං ඔන්න ඉළඟ කාරණයට අපයනවා මොකා දීලඟ කාරණය ඉලා එක තමයිපුතේ නියපුතු කොටට කැපීම අන්නේ එකත් හරි ියපුතු කොඩඩ ගැබීම. ඒකත්වස්්‍යතාවතියාගන්න ඇයි පෞද්ගලික පිරිසිදුකම නැතම් නියපොතු අස්සට යනවා විවි්ධ රෝම විධ ලෙඩර ගැන විධ විසි බිජන්න පුළුවන් නේද. එම් එහෙම ගියොත්තේම අන්න ඒක තමන්ගේ පෞද්ගලික සෞඛ්්‍යෙට බලපාන පද්ල සස්සතාවට බලපානවා. යි් අන්තිම එක වසල්ලියම් උදාහරණයක්. වැසිකිිලිය යාමෙන් පසුවත් සේදීම. මාරි වැසිකිලියාමෙන් පසු අත්සේදීම එෙන මුොන් අපි හතරක් කතාකර ස්වස්ථථාව අයටතේ දින පතා නෑම දත් මැදීම නියඔබුතුකොටට කැපීම වැසිකිලියමෙන් පසු අත්සේදීම ඔන්නව කියෙන දේවල් හතර අපි කතා කර උදාහරණ හතරක් ඊට අමතර තිෙන කොන්්ඩ පීරීම සපත්තු සෝදා ගැනීම නේද ඇඳුන් සෝදා ගැනීම එක කියෙන දෙවල් ලොක්කොම අයි මුොනවටද. ගි සස්තාව රැකගන්න නැත්තන් තමගේ පිරිසිදුකම රැකගන්න හ එම් උන්නම ෂයා කරක නැවැත්ව අන්න හත් න්න දැන් එනවා පව ටියුට්ට එකට හරි හ එනම් දරුවනේ අපි අද කතා කරේ ඔන්න ඔය දේවල් ටිම් කොට එනම් තේ මෙන්න මේටික අපි කතා කර ස සනිපාරක්ෂාව හාවස්සතාව කෙනෙක අදතේ සස්්‍යතාව අනුමකක් දෙකෙලා කතා කර උදාහරණ මම හතරා දුන්න බපුතාලට තව දෙකක් ලියන්න පුළුව එෙනම් ඉත්සරහදි අපි ඉදිරිත් දවසකදී සනීපාරක්ෂාව කියන්නේ මක්ති කියලා බලමු මෙටි යුට්ට එක එතනින් එහාට අපි යන් වැඩ කටටුත් එක්ළ රැදිලා ඉන්න පුතාලා කලාස් එකත් එක් කලා බල දන්න යාළුවන්ටත් කියන සම්බන්ධ වෙන්න කියලා අපි ඉදිරියේදී හොඳින් පාඩම්ටික සැලැසුම් කරගෙන අපි අපේ ගමන යමු වැඩි ලපුනක් ගන්න සෞක්‍ය ලාසිකත් එක එකතුයමු යිලනින් එකත් එ එකලා එක වෙලාඉන්න मतेवाटhang password passwordना ada अनि लािकत्मना आई बन सुबराtri से thank you क कम okay, <studio>